මම දන්නේ විපක්ෂයයි ආණ්ඩුවයි එකඟ වුණා කියනවා. එතන ආණ්ඩු පක්ෂය සහ සජිත් ප්‍රේමදාස් මහත්මයා නියෝජනය කරන පක්ෂ අතර එකඟතාවයක් එනවා නම් ඒ ඔවුන්ට අදාළව මට අදාළව එකඟතාවයක් එන්නුන මා සමග. ඒ නිසා ආණ්ඩු පක්ෂය මට කිසිදු අදහසක් ඉදිරිපත් කළත් නෑ එහෙම එකඟතාවයකට ඇවිල්ලත් නෑ. අද ප්‍රශ්න නැති වෙන්නේ ගරු කතානායකතුමනි සාමාන්‍ය විශේෂ දිනයක් අද සාමාන්‍ය පාර්ලිමේන්තු නොපැවැත්වෙන දිනයක්. ඒ නිසා අදට ප්‍රශ්න ෂෙඩියුල් කරලා නැති නිසා තමයි අද ප්‍රශ්න නැති වෙන්නේ. හෙට ප්‍රශ්න තියෙනවා. මොකද ඒ නිසා ප්‍රශ්න නැති වෙන්නේ එකඟතාවයේ ප්‍රතිඵලයක් නෙවෙයි. ප්‍රශ්න නැති වෙන්නේ ගරු කතානායකතුමනි අද විශේෂ පාර්ලිමේන්තු දිනයක් නිසා. ඒ නිසා ඒ වගේම ඔබතුමා කියනවා මා සිකුරාදා මේක ඉන්නේ 12ට පෙර. මා මායුවේ. මම දන්නේ නැහැ මෙතන තියෙන කාර්ය මණ්ඩල අතින් කොහට යනවද කොහොම යනවද කියලා මට අදාළ නැහැ නේ කතානායකතුමනි. මම බැඳිලා ඉන්නවා අදාළ දිනේ දවල් 12ට පෙර යෝජනාව බාර දෙන්න. ඒ අනුවම යෝජනාව බාර දීලා තිබෙනවා. ඒ යෝජනාව එහෙම මෙහෙ කැරකි කැරකි ගිහිල්ලා හවස් වෙනවනම් ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මට අවස්ථාව දෙන්න. ඔබතුමා මොකද්ද මෙහෙම කරන්නේ? අපි හෙට අනිත් ප්‍රශ්නත් එක්කම ඉදිරිපත් කරමු. කතානායකතුමනි හෙට ගන්න. ඇයි මොකද්ද අද ගන්න බැරි ප්‍රශ්නේ? මම කියන්නේ හෙට ප්‍රශ්නක් තියෙනවා. හෙට ප්‍රශ්නක් තියෙනවා. අද ප්‍රශ්නේ නැති දවසක්. සාමාන්‍යයෙන් 10 11 අපි ප්‍රශ්න වලට වෙන් කරලා තියෙන දිනයක්. අද ප්‍රශ්නයක් තෙත් නැහැ. ඔබතුමා ඒ පැත්ත බලන්න එපා. ජෝස්ටර් පරන්දු ඔය ආණ්ඩු කාර්යතුමාගේ පැත්ත බලන්න. කතා කරනකොට මොකද කරන්නේ? ඔබතුමා දිහා බලන්නේ. මම ආන්නේ. නෑ මම දැක්ක එහෙම නෙවෙයි නම් කමක් නෑ කතා නෑ. නෑ ඒක ලොකු පැටලවිල්ලක් නෙවෙයි. ඉතින් අද ප්‍රශ්න නෑ කතා නායකතුමනි. මා මේ ප්‍රශ්නේ බාර දෙන්නේ ඔබතුමාට. එතකොට අදාළ අමාත්‍යංශයේ විමසීම වෙනුයි. කෙසේ වුවත් කතානායකතුමනි මම හිතනවා විදුලි බලඇමතුමා සූදානම් ඇති කියලා. ද ස්ථාවර ප්‍රශ්න මගාරින නෑ කතානායකතුමා මම හිතනවා අපේ කතානායකතුමා අපේ විදුලි බලඇමතුමා හැම ප්‍රශ්න මගාරින්නේ නේ. මම හිතනවා එතුමාද සහභාගී වෙලා තින්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම වෙනුවෙන් කියලා. අද මම මේක අහලා හෙට ඇහුවයි කියලා ඔය ගිවිසුම අවලංගු කරන්න ඇති බවත් මම දන්නවා. ඒකනේ. ඒ කියන්නේ කෙරවල පිටියේ බලාගාරයේ ඇමරිකානු සමාගමට පැවරීමේ ගිවිසුම මේකේ සාකච්ඡා වෙලේක වැළැක්වීම සූදානමක් ඇති නමුත් සභානායකතුමනි මම අවසන් කරන්නේ සභානායක. ඔබතුමා යෝජනා කරා හෙට දිනේට 2022 දෙන්න කියලා. හෙට දිගට දෙන්න කියලා හෙට ප්‍රශ්න තියෙන නිසා ඉතින් ඔබතුමා ඒ දුන්න තීරණය අනුව අපි සභාවේ වැටි කරගෙන මන්ත්‍රීතුමාට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. හෙට දිනේ නිවැරදිව සාවර නියෝගය යටතේ අපි පිළිතුරු දෙනවා හෙට. හරි. නෑ ඉතින් මේ කාරණේ සාකච්ඡා කරන්න නම් බෑනේ ඉතින්. ඒක නම් උත්සාහය නෑ නුඹ නිසා නෙවතු හෙට ගනිමු. හෙට දෙන්නම් මේ. විපක්ෂයට විශ්වාසමන් යෝජනාවට වඩා දැන් මේ වෙන කාරණයක් ලොකු වෙලා. විශ්වාසමන් යෝජනාව ඉන්නලා කොච්චර කෑගෙන වත කරදර කරන්නේ. දැන් ඒක එපාද? මේ ඒකද බලාපොරොත්තු වුණා. ඔව් අනුගුණ දිහා නැමෙතුන්. ඒ වෙන කතාවක් ගරු සභානායකතුමා කියපු නිසා. ඒ කියන්නේ විශ්වාස භංගෙහි මේකයි කිස්ටේත්ම පටල ගන්න එපා. මෙය නිසි අපි හෙට 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 මේ ප්‍රශ්නේ ගනිමු. කොහොම ඉස්සුති. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.